Hi guys, welcome to Kamikaze Media. අදාපි ඔයාලට first hands on gameplay game එක ගිය සතියේ close beta එක තිබ්බ Marvel Avengers game එකට. පැය 17කට වැඩි කාලයක් මම මේ beta එක play කරපු නිසා මම හිතනවා මේ game එක ගැන ඔයාලට basic idea එකක් අපිට දෙන්න පුළුවන් වෙයි කියලා. මේකේ story එක ගැන කතා කළොත් San Francisco වල Avengers ලගේ second headquarters opening එකට AD කියලා event එකක් තියෙනවා. ඉතින් මේකේ මේ founding Avengers members ලා පස් දෙනා, ඒ කියන්නේ Captain America, Iron Man, Thor, Hulk, Black Widow කියන කට්ටිය. ඉතින් මේ event එකේදී මෙයාලගේ අලුත්ම helicarrier එක කයිමෙරා එකක් රිවීල් කරනවා. මේ කයිමෙරා එකට පවර් එක දෙන්නේ ටෙලිජන් ක්‍රිස්ටල් කියන ක්‍රිස්ටල් ජාතිය. කොහොමද මේ ඉවෙන්ට් එකට ටාස්මාස්ටර් කියන විලන් ගෙන් ඇටැක් එකක් වෙනවා গোল্ডන් බ්‍රිජ් එකවට. මේ ඇටැක් එකෙන් හෙලිකරියක විනාශ වෙලා කැප්ටන් ඇමරිකාත් මැරෙනවා කියලා තමයි කට්ටිය හිතන්නේ. කොහොමද මේ හෙලිකරියකත් එක්කම මේ පවර් අප් කරන ටැන්ජරින් ක්‍රිස්ටල් එකත් විනාශ වෙන නිසා ඒකෙන් මුදාහරණ ටෙලිජන් මිස්ට් එක සාමාන්‍ය මිනිස්සුන්ට එක්ස්පෝස් වෙලා එයාලා පවර්ස් තියෙන ඉන්හියුමන්ස් ලා බවට පත් වෙනවා. මේක එක්ස්පෝස් වෙන කෙනෙක් තමයි කමලා කාන් කියන්නේ. ඔගොල්ලෝ මිස් මාවල් කියලා දන්නෙත් එයාම තමයි. කොහොමද මේ ඇටැක් එකෙන් වෙන විනාශයට අන්තිමට බ්ලේම් එක වැටෙන්නේ ඇවෙන්ජර්ස්ලට. ඉතින් ඒ නිසා මේ ටීම් එක ඩිස්බෑන්ඩ් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ විනාශ වෙච්ච මේ සිටි එක ආයම රීබිල් කරන්න ඉදිරිපත් වෙන්නේ ජෝර්ජ් ටාල්ටන්ගේ AIM කියන කම්පැනි එක. මෝඩොක් කියන විලන් බඩ පත් වෙන්නේ මෙයාම තමයි. අවුරුදු පහක් ගිහින් සිටි එකත් රීබිල් කළාට පස්සේ තමයි මේ සිටි එකේ ඉන්න මිනිස්සුන්ට තේරුම් යන්නේ AIM එකෙන් දැන් මුළු සිටි එකම කන්ට්‍රෝල් කරනවා කියලා. සිටි එකේ මිනිස්සුන්ගේ ෆ්‍රීඩම් එකට වගේම සේෆ්ටි එකට AIM එකෙන් තර්ජනයක් නිසා නවත්තපු Avengers ටීම් එක ආයමත් ඇසෙම්බල් කරලා AIM එකට එරිය ෆයිට් බෑක් කරලා AD එකේදී වෙච්ච ඇටැක් එකට වග කියන්න ඕන හොයලා Avengers ටීම් එකට නැති වෙච්ච ජනප්‍රසාදය ආය හදාගන්නක තමයි මේ ස්ටෝරි එකේ බේසිකලි තියෙන්නේ. බීටා එකේ මුලින්ම ඔයාලට ප්ලේ කරන්න හම්බෙන්නේ AD මිෂන් එක. මේක නම් ඇත්තටම සෑහෙන එන්ටර්ටේනින් මිෂන් එකක් කියලා කිව්වොත් හරි. මුළු Avengers ටීම් එකටම හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් හම්බෙනවා මේ මිෂන් එකේ. AA characters වල ගේම් ප්ලේ, abilities, play styles වගේ දේවල් වල බේසික් අයිඩියාක් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. තවත් ඉස්සර කීපයක් කතා කරන කලින් අපි AD ගේම් ප්ලේ එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. Something else going on here. I like that. We're losing. Engaging enemy. Hurry up, big guy. It can't take much more punishment. Next time, take better notes.
සෙකන්ඩ් මිෂන් එක ප්ලේ කරන්න තියෙන්නේ හල්ක් මිස් මාවල් කැරක්ටර්ස් දෙක. මේ මිෂන් එකේ මුල් ටිකට නම් මගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. විශේෂයෙන්ම බෲස් බැනර්ගේ කැරක්ටර් animations වල තිබ්බ odd weird ගතියත් ජංගල් සෙටින් එකේ ඕනට වඩා desaturate ලා තිබ්බ textures නිසා. හැබැයි එහෙම වුණත් මේ මිෂන් එකේ අන්තිමට තියෙන හල්ක් vs abomination boss fight එක නම් ඇත්තටම හොඳ impressive boss fight එකක් කියලා කියන්න පුළුවන්. අපි මේ full boss fight එක ඊළඟ වීඩියෝ එකෙන් මේ රාස්පින්ද ගේනවා. single player story mode එකේ play කරපු ටිකේ නම් තේරුනේ හොඳ potential එකක් තියෙන decent story එකක් ඇති කියලා. launch එක වෙද්දී මම queue issues ටිකත් patch කරලා ගත්තා නම් හොඳ single player experience එකක් ගන්න පුළුවන් වෙයි. beta එකේ ඉතුරු missions ටික ගහන්න තියෙන iron man, hulk, black widow වගේ miss marvel characters වලින්. ad mission එකේ iron man, hulk දෙන්නගේ ටිකක් underwhelming, repetitive generic gameplay එකක් තිබුණත් perk tree abilities, අලුත් moves, gear upgrades unlock වෙද්දී gameplay experience එක සෑහෙන වෙනස් වුණා මම ගොඩක් enjoy කරන මට්ටමටම එන්න. Iron Man के Hulk Buster alt එක තමයි මේ characters අතරින් ගොඩක්ම ආතල්ම alt එක. Hulk Buster comes equipped with rocket propelled melee attack combos and overpowering dash attack, literally sweep enemies off the battlefield. You can access Hulk Buster's rocket propelled punches, rocket propelled gauntlet cannon, including an extra powerful repulsor blast and leap and slam attack, and the ability to sustain tons of damage. ඊට වගේම ෆුල්ම ෆන් එකක් ගත්තේ කෝප් මෝඩ් එකෙන් තමයි. යාළුවොත් එක්ක ටීම් අප් වෙලා ගේම් ගහත් තියෙන ෆන් එක ගැන ආය විශේෂයෙන් කියන්න ඕනේ නෑනේ. මොන ආතල් එකක් ගත්තත් පෙලක් මිෂන් සිනා හරියට අප්ග්‍රේඩ්ස් වෙලා ලෙවල් අප් වෙලා නැත්තම් ගහ ගන්න බැරි වෙන තරමටම ගේම් එකම එපා වෙන තරමටම අමාරු වෙන. ඉතින් එහෙම බලද්දී මම හිතරඩා ගේම් එක චැලෙන්ජ්. යාළුවෝ ඉස්සරහා ෂෝ ඔෆ් එක දාලා වැඩ කිඩ පෙන්නලා කෝප් මිෂන්ස් ගහන්න ඕන නම් ඉතින් හාම් රූම් මිෂන්ස් කරලා ඒකෙන් කොම්බැට් ස්කිල්ස් අප්ග්‍රේඩ් කරගන්නවා වගේම හම්බෙන ලූට් වලින් ගියර් අප්ග්‍රේඩ් කරගන්නත් වෙනවා. මේ ගේම් එක අඩුපාඩු නැති එකක් නෙමෙයි. ලොකු ලොකු අඩුපාඩු තිබ්බා. එකපාර ටෙක්ස්චර්ස් මැල්ෆන්ක්ෂන් වෙනවා, ලොකු FPS drops, bugs වගේම මට එපාම වෙච්ච දේවල් තමයි විටින් විට ගේම් එක ක්‍රෑෂ් වෙන එක. PC port එකට තාම optimization මදි නිසා වෙන්න ඕනේ. photo mode එක නම් හරිම ප්‍රාථමිකයි. user friendly අන්තිම අන්තිමයි. modes options ඒවත් මදි. ඒක නම් underdeveloped ගතියක් තමයි දැනුනේ. මීට අමතරව බොහෝ දෙනා මේ වෙදි දන්න Spider-Man character එක PS exclusive කරලා කරපු විකාරේ. personally ඒ වැඩේට මම නම් ගොඩක් අකමැත්තෑ. මොකද කිව්වොත් සම්පූර්ණ game එක exclusive කරනවා කියන්නේ එකක් එකම game එක full price එක දීලා වෙන platform එක buy කරලා Spider-Man වගේ fan favorite character එකක් play කරන්න හම්බෙන්නේ නැහැ කියන එක වෙනම එකක්. Why? I can't understand. ඉතින් Spider-Man වගේ fan favorite character එකක් play කරන්න ආසාව තිබුණත්, මාගා PS4 එකකුත් තිබුණත්, එකම game එක platforms දෙකක ගන්න තරම් මට කිසිම interest එකකුත් නැහැ. වැඩේ සාධාරණත් නැහැ. මීට අමතරව බබල් ගම් මොබයිල් කම්පැනි වල කස්ටමර්ස්ට දෙන exclusive skins වගේ anti consumer centric marketing tactics ඇරෙන්න game එකේ වෙන ලොකු issue එකක් නැහැ දැනට. කොහොමද ලොන්ච් එක වෙද්දි මේ කියුව ඉෂුස් වලින් වැඩි ප්‍රමාණයක් පැච් කරලා වෙන්න තියෙන chance එක ගොඩක්ම අඩු වුණත් Spider-Man DLC එකත් අඩුම ගානේ ටයිම් එක්ස්ක්ලූසිව් එකක් කරලා හැමෝටම ප්ලේ කරන්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්න chance එකක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ගේම් එක දැනට first post launch character එක විදිහට Hawkeye හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව මෑතකදී reported වෙච්ච විදිහට Ant-Man, The Wasp, Vision, Black Panther, Doctor Strange, Falcon, Marvel, Mockingbird, Quake, Winter Soldier, Scarlet Witch, Captain Marvel, Kate Bishop, She-Hulk වගේ War Machine කියන characters ඉස්සරහට join කරන්න මේගොල්ලෝ plan කරලා තියෙනවා. ඉස්සරහට Hulk vs Abomination boss fight එකයි, තව co-op gameplay ටිකකුයි ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ YouTube channel එකයි, Facebook page එකයි එක්ක දිගින් දිගටම රැඳී ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් first hands on gameplay එකකින් අපි හම්බෙමු. මම සුනර